මේ ඔබතුමාලා යහපාලන කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒත් එක්ක සම්බන්ධගත වුණා. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක බෑ කියලා කරන්න බෑ මේ මතවාද ගැටනවා වැඩි කියලා පොදු ජන පෙරමුණත් එක්ක ඊට පස්සෙත් එකතු වුණා. දැන් ඔබතුමාලා ඒකත් බෑ කියන තැනට අමාරුයි මේ මතවාද ගැටන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තටම පුළුවන් කාත් එක්කද? නෑ ඔබ වාසින වැරදි විදිහට තමයි ඔබ අර්ථ නිරූපණය කරේ. ඔබ ඒ කාලෝකෝණ තිබුණ තත්ත්වය තේරුම් ගන්නවා. පළවෙනි දේ තමයි 2015 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන කොහෙවත් ගියේ නෑ. ඒක තමයි සමහර කට්ටිය හිතන්නේ මේ දැන් මේ ඒ දාසිරලා එහෙට ගියා මේ අපි කොහෙවත් ගියේ නෑ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. 2015 අපි හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. හැබැයි 2015 ඇති වුණා තත්වයක් අපේ පක්ෂයේ සභාපති අපේ පක්ෂයේ ලේකම්තුමා පක්ෂයෙන් එළියට ගිහිල්ලා ජනාධිපති අපේක්ෂා විදිහට තරම් කරා. එතකොට ජයග්‍රහණය කරා. ඉතින් පස්සේ එතුමා අපේ පක්ෂයට නවතාව සභාපතිවරයෙක් විදියට. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාට සභාපතිකම බාර දුන්නා. බාර දීලා එතුමා ඉවත් වුණා. ඉවත් වුණා නම් පක්ෂයේ සභාපතිත්වයේ දරුවේ ජනාධිපතිතුමා. එතකොට තිබුණ தත්ත්වය ඔබ මං හිතන්නේ කල්පනා කරේ නෑ ඒ ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් මොකක්ද තිබුණ தත්ත්වය? අපිට 96යි UNP එකට 2015 අගෝස්තු 17 මැතිවරණ ප්‍රතිඵලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 95යි. ආණ්ඩුවක් ගෙනියන්න බලයක් නෑ. එක්සත් ජාතික පක්ෂද තනි ආණ්ඩුවක් ගෙනියන. ඒ නිසා තමයි මේ යහපාලන ආණ්ඩුවක් හැදුනේ ජාතික ආණ්ඩුවක් විදිහට මේක හැදුනේ. ඒක ඔබතුමාලට වැරද්දක් නෑ මෙතන කියන්නේ. මම කියන්නේ ඒ යහපාලන මම කියන්නේ ඒක එතෙන්ද ඇවිල්ලා මම කතා කරා. right? එතකොට මෛත්‍රීපාල සිසේනමැතිතුමා අපේ පක්ෂ නායකය විදියට සාකච්ඡා කළා තීන්දුවකට ආවා. අපි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩුවක් කරමු. මොකද එතුමා රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකය. හරි. රයිල් කුසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකය අගමැති. එතකොට මේ එකමුතුව තමයි මෙතන හැදුනේ. හැබැයි ඒක විශාල වශයෙන් අපි දැක්ක ඉතිහාසයේ කවදක්වත් UNP එකත් ශ්‍රී ලංකාවත් එකට එකතු වෙලා දේශපාලනය කරේ නැහැ. ආණ්ඩු කරෙත් නැහැ. මොකද උන්ගේ ආර්ථික මතවාදයන් වෙනයි, අපේ ආර්ථික මතවාදයන් වෙනයි, ඔවුන්ගේ දේශපාලන නැත්නම් විදේශ ප්‍රතිපත්ති වෙනයි, අපේ වෙනයි. මේ විදිහට ගත්තම මේ ගැටුම ඇති උනේ එතන. ඒ නිසා මේ අපිට අරගොල්ලොත් එක බෑ කියන කතාව නෙමෙයි. රටක් විදිහට අපිට විශාල අර්බුදයකට මුණ දුන්න පක්ෂයක් විදිහට සහ පක්ෂ දෙකම. ඒ එකමුතුව තියාගන්න පක්ෂ දෙකම ක්‍රියා කරේ නැහැ කියන එක මම කියන්නේ. එතනින් තමයි අපිට එතනින් වෙන් වෙන්න සිද්ධ වුණේ. එතකොට ඊළඟට අපි කල්පනා කරේ ජනාධිපති වර්ණය එනකොට අපි අපේ දේශපාලන ධාරාව මත ඉන්න අපේක්ෂකයා කවුද? ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. නැතු වෙන කාරයක් ඉඳ නෙමෙයි එතෙන්ට අපි ඒ එකතු වීම සිද්ධ වුණේ. මොකද අරගොල්ලොත් එක්ක බෑ මේගොල්ලොත් එක්ක පුළුවන් කියලා නෙමෙයි කල්පනා කරේ. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මිනිස්සු හිටියේ වමේ දේශපාලන බලවේග හිටියේ පොජන පෙරමුණක් එක්ක. ඒ නිසා අපි ඒකත් එක්ක ඒ ක්‍රියාදාම ඉස්සරහට ගෙනිච්චා. පක්ෂය ඇතුලේ අභ්‍යන්තර මතවාද ගන්නවක් තිබුණා. සමහර අය කිව්වා තනියම තරම් කරන්න ඕනේ. සමහර අය කිව්වා නෑ නෑ එක්සත් ජාතික පක්ෂත් එක්ක කරන්න. අපි ඒ මතේ නෙමෙයි අවසාන ක්‍රියාත්මක කරේ. ඒ නිසා ඒ එකතුව එතනින් ගියා. හැබැයි අද මේ එහෙම අර්බුදයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ අර්බුදය ඇති වෙලා තියෙන වෙන හේතුවක් ඉඳ නෙමෙයි පොජන පෙරමුණ තනි පුද්ගල ඒකාධිකාරයන් මත නැත්නම් පුද්ගලෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් කරා එකතු වෙච්ච තනි ඒකාධිපති නැත්නම් මම ඒකට කිව්වොත් අනුන්ට අහුන්කන් නොදෙන තමන්ගේ අනික් පක්ෂ මේ ජයග්‍රහණයට දායක නොවුවයි කියලා හිතන අපි තමයි මේකේ බලවත්ම පුද්ගලයෝ ටික අනික් කට්ටිය මේ නිකන් දෙකේ කොලේට දාලා අන්න එතනට වැටීම තුල තමයි මේ අරුපු දෙන්නේ. අත වශයෙන් එක විනාඩියක් මට තව විනාඩියක් දෙන්න. ඒක නිසා තමයි මේ පක්ෂ 11ක් වෙනම හැදින්නේ. මොකද හේතුව පෞගේ කාල වකවානුවේම මේ එකම පක්ෂයක්වත් එකතු කරගෙන අපේ සම්දානයක් විදිහට අපි ජනාධිපතිතුමා ඉදගෙන මාසිකට සැරයක් සති දෙකකට සැරයක් කතා කරලා ප්‍රශ්න විසඳන තැනකට මේක තල්ලුනේ නැහැ. එන්නේ මේ පක්ෂ දුරස්ත වෙන තැනකට තල්ලුනා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. නැතුව වෙන කිසිම ගැටුමක් නැහැ මේක ඇතුලේ. අපි අභ්‍යන්තරව යම් යම් ක්‍රියාදාමයන් අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. ඔව් දැන් ඔය එකතු වෙලා ඉන්න පක්ෂ 11ත් එක්ක මේක දැන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියන තැනද ඔබතුමාගේ විශ්වාසය තියෙන්නේ? නැහැ අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕන හසිය අපිට තියෙන ප්‍රශ්නේ අපි අනිත් මිනිහට අහුම්කම් දෙනවාද? අපිද ලොකු මිනිහා. අපි එහෙම නොවී හැම වෙලෙම කල්පනා කරනවා නම් ලොකු මිනිහා පොඩි මිනිහාගේ දේ අහුම්කම් දෙන්න පුරුදු වුණොත් මම හිතන්නේ මේ සම්දාන දේශපාලනය කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක කරා. චන්ද්‍රගබරණාමයි කුමාරතුංග මැතිණිය එක් කරා. හරි ඒ කරේ පොඩි පක්ෂ ගැන ඒගොල්ලෝ අපි සම්දාන දේශපාලන ඉතිහාසයේ පටන් ගත්ත දවසේ ඉඳලා කරපු පක්ෂයක් නේ අපේ පක්ෂය. ඔව්. එතකොට ඒ හැම විටකම අපේ නායකයෝ හැම වෙලෙම කුඩා පක්ෂවලට අහුම් කරන තරකට තල්ලුනවා. හැබැයි මේ අර්බුදය ඇවිල්ලා තියෙන වෙලාවේ මේකේ තියෙන ප්‍රධානම අර්බුදය තමයි මම ජනරත්තුමාට දොස් කියන්නේ නැහැ. මොකද ඒක ජනරත්තුමා
පක්ෂක නායකයෙක් නෙමෙයි. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂක නායකයෙක් තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් මේ ජනාධිපතිතුමා කිසිදු දේශපාලන පක්ෂක නායකයෙක් නෙමෙයි.